සිරගත භාවයෙන් නිදහස ලබලා හැබැයි නිදහස් නැති රටකට ආපු යත එළියට ආපු අපේ සහෝදරවරුන් තිදෙනා තුමින්ද නාගමුව දයුරු වීරසේකර සහ තිනරත්න හිමියන් නිදහස් වෙලා තිබුණා. නමුත් මේක අවසානයක් නැති නිමක් නැති අරගල බැලක මේ සමාජයේ ඉදිරියේ තිරණය කරන්න තියෙන කාලයකට අපි ඇවිල්ලා තියෙන්නේ. මතර ඡන්දේ කවදාද කියන එක තමයි අද මූලික මාතෘකාව වෙලා තියෙන්නේ. සමාජ අවකාශයේ සහ මාතෘකාව කරලා තියෙන්නේ අනිවාර්යයෙන්ම ඡන්දයක් අවශ්‍යයි, මැතිවරණයක් අවශ්‍යයි. ඒ කියන්නේ කිසිදු විවාදයක් නැහැ, කිසිදු ආකාරයකින් මැතිවරණ හපුලන්න මේ ආණ්ඩුව වලට කිසිදු ඉඩක් නැහැ, ව්‍යවස්ථාපිතවත් නැහැ, ඒකම යුක්තිසහගත අයිතියක් නැහැ. ඒ නිසා මැතිවරණ කවදාද මැතිවරණ විය යුතුයි කියන ඒ අවධානය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. හැබැයි මේ මැතිවරණ නිසා මැතිවරණ කවදාද කියන ඒ අදහස නිසාම මේ රටේ දැනට යටපත් වෙලා තියෙන මූලික ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඉතාම අභියෝගාත්මක ගැටලු කීපයක් තියෙනවා. මේ ගැටලු විශේෂම පහුගිය අරගලයත් එක්ක මතුවෙච්ච ඒ ගැටලු සියල්ල මේකෙන් යටපත් වෙන්න දෙන්න බෑ. ඒත් අපි දන්නවා මීට අවුරුදු දෙකකට කලින් මේ කොළඹ සහ මේ ලංකාවේම වීදි පුරා මහා ජන අරගලයක් තන දැගුණා. අද වෙනකොට ජන අරගලයක තියෙන සේයාව එන්න එන්න දියාරු කරලා දාලා තියෙනවා. ඒ මොහොතක තමයි ජන අරගල ව්‍යාපාරයේ විසින් පෞද්ගල විසුවෙනිදා වීදියට බැහැලා පාරට බැහැලා අත්‍යවශ්‍ය ඉල්ලීමක් කළේ. ඇයි එහෙම කළේ? මැතිවරණ ඉලක්ක කරගෙන යන බලවේගයන් මේ මොහොතේ ආමන්ත්‍රණය නොකරන මූලිකම ප්‍රශ්න කිහිපයක් ජනතාවට සංනිවේදනය කරන්න අත්‍යවශ්‍ය මාර්ගයක් විදියට තමයි එදා වීදියට බැස. මොනවද? එතම IMF ඇතුළු මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ඒ ආයතන විසින් ඇති කරමින් තිබෙන වේගියවුල දැන් ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන එකක් තමයි මේ IMF කොන්දේසි. රයිට්, රාජ්‍ය වියදම් කප්පාදු කරලා ජනතාවගේ සුබ සාධනය කප්පාදු කරලා මේ යන ගමන. අනිත් එක තමයි ඉන්දියානු විජිතකරණය. ඉන්දියානු ව්‍යාපාරික නවදිල්ලි ආණ්ඩුව මැදිහත් වෙලා ලංකාවේ සියලු කලාපයන් වලට අතපොවමින් කරන මේ අතපෙවීම. මේ කාරණා දෙක මොන බලවේගයේද නැත් ආණ්ඩු බලය ගන්න ඉන්න මොන විපක්ෂ බලවේගයකට ඇඩ්‍රස් කරන්නේ? මේ ප්‍රශ්න ටිකට මොන මැතිවරණ වේදිකාවේද හඳුනාගෙන කතා කරන්නේ? ඒ නිසා අපි කියනවා ජනාරගල ව්‍යාපාරය වීදියට බැස්සේ මේ මැතිවරණය කවදාද කියන කාරණා ඇතුලේ යටපත් වෙලා තියෙන මේ රටේ අනාගතය තීරණය වෙන බරපතල ප්‍රශ්න කිහිපයකට ආමන්ත්‍රණය කරන්න ජනතාවට දැනුම් දෙන්න. ඔවුන්න තමයි මේ අත්අඩංගුවට ගැනීම කළේ. අපි කියනවා මේ අත්අඩංගුවට ගැනීම මේ සහෝදරෝ ජනාරගල ව්‍යාපාරයට විරුද්ධව මේදීත්ච මර්ධනය සිරගත කිරීම පිටිපස්සේ ආණ්ඩුව ඔබනාකම් නිශ්චිතවම තියෙනවා. රනිල් රාජපක්ෂ ආණ්ඩුව, ඒකම ඉරාන් නලස් දේශබන්දු කල්ලිය, ඒ සියල්ලන්ට මෝණ කළ තියෙනවා ජනාරගල ව්‍යාපාරය අද ජනතාවගේ අරගලය මතුවීම වළක්වන්න මර්ධනය කරන්න. මොකද ඔවුන්ගේ කුප්‍රකට අතීතය එළිදරව් කරන මේ බලවේගය තමයි ජන අරගලය. ඒ නිසා එය සිරගත කරන්න ඔවුන්ට අවශ්‍යයි. ඒ වගේම මේ අරගලය මර්ධනය කිරීමේ තව පිරිසකට අවශ්‍යයි. අපි කියනවා ඒ මං විශ්වාස කරනවා ලංකාවේ ඊළඟ පාණ්ඩු බලය ගන්න උත්සාහ කරන විපක්ෂ බලවේගයනුත් මේ වෙලාවේ අරගලයක මතුවීමට කැමති වෙන්නේ නැහැ. අරගලයකින් ජනතාවගේ ඉල්ලීම් ඉදිරිපත් වෙලා එන ඒ ජන ආන්දෝලනයකට මේ මැතිවරණ වලින් ස්මූත්කේ බලය මාරු කරන්න හදන විපක්ෂික බලවේග කැමති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව වමනාකමොයි මැතිවරණයකින් බලය මාරුව පමණක් අපේක්ෂා කරන ඒ බලවේගවල අරමුණුයි දෙකම සමපාත වෙනවා. ඉතින් අපි කියනවා ඉරාන් දේශබන්දුලගේ ක්‍රියාවලිය ආණ්ඩුවේ ක්‍රියාවලියක් තමයි ඍජුවම. හැබැයි ඒක පිටිපස්සේ බැක් කරනවා කියලා අපි නිශ්චිතවම කියනවා. මේ රටේ මැතිවරණ දෘෂ්ටිවාදය ඇතුලේ යටපත් කරලා තියෙන රටේ අනාගතයට බලපාන මේ කාරණා කතා නොකරන මේ බලවේග අපිට මේවා දැන් ඉස්සරහට දැන් තියෙන ආන්දෝලනාත්මක කතාව තමයි විවාදයක්. ඒ කියන්නේ ජාතික ජන බලවේගයයි සමගි ජන බලවේගයයි අතර විවාදයක් ගැන දැන් එනවා සාකච්ඡාවක්. මේගොල්ලෝ මෙහෙට අදිනවා කියනවා, මේගොල්ලෝ විවාදෙට එන්නේ නැහැ කියනවා, කර අරිනවා කියනවා. දැන් රටේ දැන් ආතල් එක මේ ප්‍රවෘත්ති වලත් ආතල් එක අපි හදමින් දිවෙන්නේ මේ විවාදේ වටේ. අපි කියනවා මේ විවාද මොකක් වුණත් මේ රටේ මූලික ප්‍රශ්න කතා කරන්නේ නැහැ කියන ඒ මූලික කාරණයක් මෙතෙන්දි මතු කර අපි කියනවා ජාතික ජන බලවේගයටත් සමග ජන බලවේගයටත් අපි කියනවා විවාදයක් කරන්න මෙන්න මේ කාරණාවට. IMF ගේ විසින් මේ රටේ ආර්ථිකය බරපතල ආඝාතයකට හෙල්ලලා තියෙන කොන්දේසි වලට බල මොකද කියන්නේ? IMF කත් එක මේ ගමන යනවද? IMF එකේ මේ කොන්දේසි වලට එරෙයිව උඹලා හිත ගන්නවද? මෙන්න ආර්ථික ප්‍රතිපත්ති, මෙන්න විවාද කරන්න තැන අපි යෝජනා කරනවා. දෙවැනි එක ඉන්දියානු නවදිල්ලි ආණ්ඩුව සහ ව්‍යාපාරික පැලන්තිය එකට එකතු වෙලා මේ රටේ ජනතාවගේ දේපල
පොදු දේපල ජනතා කලාපයන් කොල්ල ගන්න හදන ඒ බරපතල සත්‍ය කුමන්ත්‍රණය ඔබ ආර්ථික වේදිකාවේ මේ විවාදයට ගන්නවා. අපි අහනවා සජිත් ප්‍රේමදාසගෙනුයි අනුර කුමාර සානායකටුයි මේ දෙක ගන්න ආර්ථික විවාදයක් කරන්න ඔව් මේ ආර්ථික විවාදයට ගන්න මේ මූලික ප්‍රශ්න දෙක මේ රටේ අද මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නය මේ දෙකෙන් පැහැදිලිව පිළිබිඹු වෙනවා. එනිසා අපි කියනවා ජන අරගල ව්‍යාපාරය පාරක බහැලා කියන්නේ මේ විචිකිච්ඡාවට හරි කැසිල්ලකට නෙමෙයි අරගල කරන්නේ ආතල් එකක් ගන්න නෙමෙයි මේ අරගලේ කරනවා කියලා පෙන්නන්න නෙමෙයි. පැහැදිලිවම අපේ දේශපාලන න්‍යාය පත්‍රය තුල තිබෙනවා මේ වෙලාවේ මැතිවරණ ඇතුළු මේ මතවාදයන් තුල යටපත් වෙලා ගිය ජනතාවගේ අනාගත ඉරණම සාමූහික ජනතාවගේ සාමූහික අනාගතය බරපතල විනාශයකට ආබාධයකට හෙළන මේ මූලික ප්‍රශ්න ආමන්ත්‍රණය කරන වේදිකාව තමයි ජන අරගලය. ඒ ජන අරගලයට තමයි අපේ සහෝදර ඉදපත් උනේ. ඒකට විරුද්ධව තමයි ආණ්ඩුවේ මර්ධනය දියත් උනේ. අපි කියනවා මේ අරගලය අපේ දිගටම යනවා. මැතිවරණ වලට අපි එකගයි. මැතිවරණ පැවැණිය යුතුයි. මැතිවරණ හකුලන්න අපි කිසිත් මිට දියන්නේ නැහැ. හැබැයි මැතිවරණ නිසා මේ රටේ ජන අරගලයේ ඒ කීර්තිමත් ඉතිහාසය විසින් දිනාගත්ත ඒ ජයග්‍රහණයන් අකණ්ඩ කරන ගමන අපි පාවල දෙන්නේ නැහැ කියන ඒ නිවේදනය මෙතන කරන්න කැමති. අපි දන්නවා ආණ්ඩුවට අද මේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු හැටියට ඉතුරු වෙලා තියෙන්නේ ඒ ආණ්ඩුවේ දැවැන්ත නුර්ග මර්ධනය තමයි. 22 වෙනිදා අතර ජනාරගල ව්‍යාපාරය මෙරටේ ජනතාව මූණ දෙන සමාජ ආර්ථික ප්‍රශ්න ඒ වගේම ඉන්දියාව චීනය ඇතුළු රටවල් මේ රටේ අපේ ආණ්ඩුවට නැත්නම් රටේ ආණ්ඩුවට ශ්‍රී ලංකාවට කරන බලහත්කාර ආර්ථික මැදිහත්වීම් සහ ජාතික දේපල මංකොල්ල කෑම පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට එරෙහිව ජාත්‍යන්තර මූර්ය අරමුදලේ යෝජනා කරන ක්‍රියාමාර්ගයට එරෙහිව තමයි එදා 20 වෙනිදා ජනාරගල ව්‍යාපාරය පාරට බැස්සේ. එතකොට ආණ්ඩුවේ පිළිතුර වුණේ කඳුළු ගෑස් වතුර ටැංකිය වලින් පිළිතුරු දෙනවා වගේම දරුණු අන්දමින් ප්‍රහාර එල්ල කරමින් බැටන් චාර්ජ් කරමින් මේ විරෝධතා ව්‍යාපාරයේ නියලුණු පිරිසට ම්ලේච්ඡ ලෙස පහර දෙමින් ඔවුන් අත්අඩංගුවට පත් වෙනවා. අපි දන්නා 30 ගානකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත්තා. දුමින්ද ලහිරු සහ සිරිදක් ආම්තුරු සති දෙකකට වැඩි කාලයක් අත්අඩංගුවේ රඳවාගෙන හිටියා. දැන් ආණ්ඩුව කල්පනා කරනවා නම් ආණ්ඩුවේ මර්ධන තන්ත්‍රය හරහා මේ ජනතා නැගිටීම් පරාජය කරන්නට පුළුවන් කියලා කල්පනා කරනවා නම් එතන තමයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට බරපතල ලෙස වරදින තැන කියන කාරණේ අපි ජනාරගේ ව්‍යාපාරයට යටින් ඇටියට මතක් කර සිටිනවා. මේ රටේ බොහෝ දෙනෙක් විශේෂයෙන් පොදු ජන පෙරමුණේ බහුතරය හිතුවා බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ ඉඳලා ආවම රනිල්ට නාස්ලන්ව දාලා රනිල් තමන්ට අවශ්‍ය පරිදි මෙහෙවන්නට පොදු ජන පෙරමුණට අවශ්‍ය පරිදි මෙහෙවන්නට පුළුවන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනී කියලා. නමුත් අද පේනවා රනිල් වික්‍රමසිංහ සහ බැසිල් අතර කුමන්ත්‍රණය එකඟත්වයකට එකඟතාවයකට එන්න බැරුව දෙපැත්තට තල්ලු වෙමින් මේ රටේ සමාජ ආර්ථික ප්‍රශ්න විතරක් නෙමෙයි මැතිවරණ සිහිනවල ගෙලිලා ඉන්න හිතානිද්දා මැතිවරණයක් ලබා ගන්න පුළුවන් කියලා කල්පනා කරන දේශපාලන සංවිධානවලට පවා ප්‍රශ්නයක් බවට පත් වෙමින් තියෙනවා. අපි දන්නේ නැහැ ජනාධිපතිවරණයක් දෙනවද මහමැතිවරණයක් දෙනවද කියලා. මහමැතිවරණය කලින් දුන්නොත් බැසිල්ගේ වමනාවට රනිල් කල්පනා කරනවා එයාගේ ජනාධිපතිවරණ සටනාර පොදු අපේක්ෂක සිහිනය සම්පූර්ණයෙන් බිඳිලා විනාශ වෙලා යනවා. ඒ නිසා ලොකු අර්බුදයක දේශපාලන අර්බුදයක රනිල් වික්‍රමසිංහ පාර්ශවය වගේම බැසිල් ප්‍රමුඛ පාර්ශවයත් පමණක් නෙවෙයි මේ රටේ මේ එළඹෙන මැතිවරණය තුළ සීන ලෝකයන් තුළින් තමන්ට බලය උමාරු කරගත යැති ලෙස හිතන හැම කෙනෙකුටම අපි මතක් කරනවා ජනාරගල ව්‍යාපාරයේ හැටියට මැතිවරණයක් ගන්න වෙන්නේ මේ යන විදියට ව්‍යවස්ථාවේ මොනවද සඳහන් වෙලා තිබුණත් මැතිවරණයක් ගන්න වෙන්නේ අරගලය ඇතුලේ පමණක් බව මේ මර්ධන තන්ත්‍රයට රනිල්ගේ මර්ධන තන්ත්‍රයට මූණ දෙන්න මූණ දීලා මිසක් වෙනත් ක්‍රමයක් නැමැති බව අපි තේරුම් ගත වෙනවා. දිනපතා අපිට පේනවා ශිෂ්‍යෝ තමන්ගේ
අධ්‍යාපනික ප්‍රශ්න, නේවාසික ප්‍රශ්න, ඒවගේම කතිකාචාර්යවරු මහාචාර්යවරු මේ අයගේ හිගේ පිළිබඳ ප්‍රශ්න මතු කරම ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ දෙන උත්තරය තමයි කඳුළු ගෑස් එම නැත්තං ජල ප්‍රහාර සහ බැටන් ජාජ් අපි කියන රනිල් වික්‍රමසිංහ ආණ්ඩු. මේ විදියට ව්‍යවස්ථාවේ සඳහන් කැලන්ඩරයන් වනන් තව මාස කීපයක් ඇතුළත මැතිවරණයක් දියුතුයි කියල කියවෙනවා. නමුත් ව්‍යවස්ථාව නොතකා වැඩ කරන රනිල් මොන විදියේ ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙනවද දන්නේ නෑ. ඔහුගේ සීන බිඳ වැටෙනකොට ඒ කියන්නේ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙන්න බලාගෙන ඉන්න රනිල් තමන්ගේ සීනේ බොඳ වෙනකොට පාර්ලිමේන්තු මැතිවරණය දිනාගෙන පොදු ජන පෙරමුණ නැවත පෙරට ගන්නට නාමල් රාජපක්සාරා බැසිල් රාජපක්සලා කැස කවන්නකොට ඒ සීන බොඳ වෙනකොට අපි කියනවා ජනාරගල ව්‍යාපාරයට අපි ආරාධනා කරනවා මේ රටේ ජනතාවට මේ රටේ මේ පාලනය පළවා හරින්නට නම් මැතිවරණ සීමාවකින් යහට ගිය ජනතා අරගලයක් ජන අරගලයක් අපි කැඳවමින් අපි මේ පාලනය පෙරලා දමන්නට අවශ්‍ය ජන බලය ගොඩනැගිය යුතුයි කියන කාරණය අපි සිහිපත් කරනවා.